గోల్డెన్ ఇంగ్లీష్ సబ్బే యూట్యూబ్ ఛానల్కి మే వీడియో కూడా వాళ్ళవ సాదరం పిలిగన్నవా. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ thumbnail එකේ දාලා තියෙන විදියටම ඉංග්‍රීසියෙන් shall කියන පාඩම තමයි මම මේ ආකාරයෙන් ඕගොල්ලන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්නදී අපි දන්නවා අනාගතයක් සම්බන්ධ ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරද්දී will කියන පදය යොදා ගන්නවා කියලා. ඒ එක්කම will කියන පදයයි shall කියන පදයයි දෙකම එකක් ලෙස තමයි අපි සාමාන්‍යයෙන් පොඩි කාලේදී ඉගෙන ගන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි භාෂාවේදී shall සහ will කියන පදය අනාගතය සම්බන්ධ කරන උපකාරක පදයක් ලෙස ගන්නවද? ඒ දෙකේ භාවිතයන් දෙක ගත්තාම ඒ දෙක එකක් නෙමෙයි දෙකක්. ඉතින් අපි ඉංග්‍රීසියේදී අනාගතය සම්බන්ධ යම්කිසි වාක්‍යයක් කීමේදී will කියන පදේ ගන්නවා වගේම shall කියන පදෙත් ගන්නවා. නමුත් ඒ දෙකේ වෙනස මම මේ ආකාරයෙන් ඔයාලට දක්වන්නම්. ඉතින් මම මේ will සහ shall අතර වෙනස පැහැදිලි කිරීමේදී ඕගොල්ලන්ට මතක් කරනවා will කියන පදේ සිංහල තේරුම ගත්තාම ඒකේ වාක්‍ය අවසාන වෙන්නේ ගොඩක් වෙලාවට අනාගතේ we කියන શબ્දයෙන්. ඒ වගේම shall කියන පදය නම් කියලා අනාගතය සම්බන්ධ ක්‍රියාපදයක් විදිහට තමයි යෙදෙන්නේ. මම එක සිංහල උදාහරණකින් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. බලන්න මම මෙතන දක්වා තිබෙනවා අවසට මම ගෙදර ඉඳීවි. අවසට මම ගෙදර ඉඳීවි. ඉතින් ඔයගලන්ට පේනවා බැලූ බැල්මටම අනාගතයක් සම්බන්ධ ආකාරයෙන් තමයි මේ කියවෙන්නේ. අනාගතේ යම්කිසි සිදුවීමක් කරන කිරීමක් තමයි මේ ආකාරයෙන් දක්වන්නේ. ඉතින් මේ වී අකුරෙන් ඉවර වෙන්නේ ගෙදර ඉඳීවි. ඔන්න ඔය විදිහට කියද්දී අපි භාවිතා කරන්නේ will කියන ඉංග්‍රීසි උපකාරක ක්‍රියාපදය. ඒ වගේම දෙවෙනි උදාහරණය බලන්න. අවසට මම ගෙදර ඉන්නම්. අවසට මම ගෙදර ඉන්නම්. කවුරු හරි ඇහුවාම අපි කියනවා වා එන්න මම ඒ වෙලාවට අවසර ගෙදර ඉන්නම් කියලා කියනවනේ. ඉතින් ඕගොල්ලන්ට පේනව නේද මෙතනත් කියවෙන්නේ අනාගතයක් සම්බන්ධ වාක්‍යයක්. අනාගතේ තමයි මම ඉන්නේ. අවසට තමයි මම ඉන්නේ. අනාගතයක් සම්බන්ධ ක්‍රියාපදයක්. මෙම සිංහල උදාහරණයෙන් පේනවා අවසානයේ ඉවර වෙන්නේ නම් කියලා. නම්. ඉතින් මේ උදාහරණ දෙකෙන් ඕගොල්ලන්ට තේරුම් කරගන්න පුළුවන් will කියලා අපි යොදාගන්නේ සාමාන්‍යයෙන් අනාගතයේදී v શબ્දෙන් ඉවර වෙන ක්‍රියාපද. ඒ වගේම shall. shall කියලා කියන්නේ අනාගතයේ සම්බන්ධ යොදා ගන්න උපකාරක පදයක්. නමුත් ඒකේ භාවිතයේදී සිංහලෙන් නම් අපි කියන දෙන තේරුම වෙනස් වෙනවා. නම් කියලා තේරුම. ඉතින් මම මේ පාඩයෙන් බලාපොරොත්තු වෙන්නේ will කියන ඉංග්‍රීසි උපකාරක ක්‍රියාපදයේ පිළිබඳව ඔයාලට කියා දෙන්න නෙමෙයි shall කියන ඉංග්‍රීසි උපකාරක ක්‍රියාපදයේ යෙදෙන ආකාරය පැහැදිලි කරන්න. ඉතින් මම මුලින් කිව්වා වගේම shall කියලා කිව්වාම ඒක අපි සිංහලෙන් තේරුම් කර දෙන්න පුළුවන් නම් කියලා විදිය තමයි අනාගතේ ඉවර වෙන්නේ නම්. ඒ වගේම shall කියන උපකාරක ක්‍රියාපදය අපිට ගන්න පුළුවන් යම් කිසි දෙයක් කරමුද යන්න ඉංග්‍රීසියෙන් අනාගතය සම්බන්ධ දෙයක් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී. දැන් ඕගලන්ට මුලින්ම කියා දෙන්නම් මේ shall කියන උපකාරක ක්‍රියාපදය නම් ලෙස අවසන් වෙන අනාගතයෙන් කියවෙන ඉංග්‍රීසි වාක්‍ය සම්බන්ධ කොහමද යෙදෙන්නේ කියලා. ඉතින් ඕගලන්ට පේන්න තියෙනවා s s කියන්නේ සබ්ජෙක්ට් එක. ඒ කරන පුද්ගලයා. ඉතින් අපි මෙතනදී ගන්නෙ ගොඩක් වෙලාවට i කියන i සහ v කියන සර්වනාම පද දෙක. i සහ v සිංහලෙන් නම් මම සහ අපි කියන සර්වනාම පද දෙක තමයි අපි යොදාගන්නේ. ඊට පස්සේ තමයි අපි shall කියන උපකාරක ක්‍රියාපදය යොදාගන්නේ. මුලින්ම සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක කියන්නේ කරන පුද්ගලයා. අපි එතනදී යොදාගන්නේ i එහෙම නැත්නම් v කියන ওই සර්වනාම පද දෙක තමයි යොදාගන්නේ. ඊට පස්සේ shall. ඊට පස්සේ තමයි අපි මේ අනාගතයේදී කරන්න ඉන්න ක්‍රියාව verb එක සම්බන්ධ කරවන්නේ. දැන් අපි උදාහරණ ඇසුරෙන් පාඩම තේරුම් කරගමු. මම වෙලාවට එන්නම්. මම වෙලාවට එන්නම්. ඉතින් ඕගලන්ට පේන්න තියෙනවා I shall come on time. I shall come on time.
මම මෙතනදී මම ඉස්සෙල්ලා කිව්වා වගේම මෙතනදී කරන පුද්ගලයා තමයි මම. හයි. ඊට පස්සේ shall කියන උපකාරක ක්‍රියාපදේ යොදාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ක්‍රියාපදේ යොදාගෙන තියෙන්නේ. I shall come. මම එන්නම්. On time. වෙලාවට. ඊට පස්සේ තමයි ක්‍රියාපදේ යොදාගෙන තියෙන්නේ. I shall come. මම එන්නම්. On time. වෙලාවට. I කියන්නේ මම. Shall කියන උපකාරක පදය. ඊට පස්සේ ක්‍රියාව. Come. එන්නම්. යන අදහස. දෙවෙනි උදාහරණේ පේනවා. We shall come on time. We shall come on time. අපි වෙලාවට එන්නම්. අපි වෙලාවට එන්නම්. මෙතන පේනවා we තමයි මුලින්ම යොදාගන්නේ. ඊට පස්සේ shall. ඊට පස්සේ තමයි ක්‍රියාව verb එක come එන්නම් යන අදහස. තුන්වෙනි උදාහරණේ පේනවා she shall come on time කියලා. She shall come on time. ඉතින් අපි මේ විදිහට කියන්නේ නැහැ නේ. ඇය වෙලාවට එන්නම් කියලා කියන්නේ නැහැ නේ. ඇය වෙලාවට එන්නම් කියලා කියන්නේ නැහැ. අපි එන්නම් කියලා කියනවා මම එන්නම් කියලා කියනවා. එහෙම නැතුව ඇය වෙලාවට එන්නම් තාත්තා වෙලාවට එන්නම් ඔය විදිහට කියන්නේ නැහැ අපි සිංහලෙනුත්. අන්න ඒ නිසා තමයි මම මේ උදාහරණය ඔයගොල්ලන්ට දක්වලා තිබෙන්නේ. I saw we කියන සර්වනාම පද දෙක තමයි අපි මේ shall කියන පදයට එක්ක යොදාගන්නේ කියලා. I shall go and see. I shall go and see. මම ගිහිල්ලා බලන්නම්. මම ගිහිල්ලා බලන්නම්. ඉතින් මම පාඩම් මුලදී මෙන්දන් කිව්වා වගේ මේ අපි අනාගතයක් සම්බන්ධ කරන වාක්‍යෙකදී තමයි අපි මේ shall කියන උපකාරක ක්‍රියාපදේ යොදාගන්නේ. එතනදී අපිට will කියලා ගන්න බෑ. මොකද අපි නම් යන අදහසෙන් කරන්නම්. එහෙම නැත්නම් එන්නම්. ඇවිත් බලන්නම් වගේ නම් වලින් අවසන් වෙන යම් කිසි අනාගතය සම්බන්ධ වාක්‍යයක් ඉංග්‍රීසියෙන් පැහැදිලි කරද්දී තමයි මේ shall කියන උපකාර ක්‍රියාපදය අපිට වැදගත් වෙන්නේ. දෙවෙනි උදාහරණය බලන්න. We shall go and see. We shall go and see. අපි ගිහිල්ලා බලන්නම්. අපි ගිහිල්ලා බලන්නම්. අවසාන උදාහරණයෙන් පේනවා cousin shall go and see. Cousin shall go and see. ඉතින් අපි කියන්නේ සාමාන්‍ය කසුන් ගිහිල්ලා බලන්නම් කියලා. කසුන් ගිහිල්ලා බලන්නම්. මේ විදිහට කියන්නේ නැහනේ. කසුන් ගිහිල්ලා බලාවි කියලා තමයි කියන්නේ. කසුන් ගිහිල්ලා බලාවි. එහෙම නැත්නම් කසුන් ගිහිල්ලා බලයි. ඔය විදිහට කියන්නේ. ඔන්න ඔතනදී තමයි අර අපි මුලින් කිව්වාගේ will කියන උපකාරක පදේ වැදගත් වෙන්නේ. නම් යනුවෙන් අවසන් වෙනවා නම් අපි යොදාගන්නේ shall. ඒත් එක්කම අපි යොදාගන්නේ I saw we කියන සර්වනාම පද දෙක පමණයි. දැන් අපි බලමු කොහොමද මේ shall කියන උපකාරක පදය යම්කිසි ක්‍රියාවක් කරමුද යන්න ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරන්න ගන්නේ කියලා. ඉතින් ඕගලන්ට පේනවා මුලින්ම shall කියන පදේ තමයි මෙතනදි ගන්නෙ. මුලින්ම shall. ඊට පස්සේ subject එක. subject එක කියන්නේ කරන පුද්ගලයා. අපි මුලින් කිව්වා වගේ I saw we කියන පදේ තමයි මෙතනදිත් ගන්නෙ. ඉන් පසුව තමයි ක්‍රියාව. කරන්න ඉන්න ක්‍රියාව යොදාගන්න. මෙතනදිත් අපි උදාහරණ ඇසුරෙන් ඒ දේ තේරුම් කරගමු. Shall we go now? Shall we go now? අපි දැන් යමුද? අපි දැන් යමුද? Shall we go now? ඉතින් පළවෙනි උදාහරණෙත් පේනවා shall කියන පදේ මුලින්ම ගන්නවා. ඊට පස්සේ සර්වනාම පදේ වෙච්ච එහෙම නැත්නම් subject එක කරන පුද්ගලයා. අපි එහෙම නැත්නම් මම තමයි ගන්න පුළුවන්. ඊට පස්සේ go now. අපි දැන් යමුද? මම ඇතුළට එන්නද? මම ඇතුළට එන්නද? Shall I come inside? Shall I come inside? මෙතනදිත් පේනවා shall කියන උපකාර ක්‍රියාපදේ මුලින්ම ගන්නවා. ඊට පස්සේ I කියන subject එක. එහෙම නැත්නම් කරන පුද්ගලයා මම මෙතන. ඉන් පසුව come inside. ඇතුළට එන්නද යනුවෙන් තමයි ඔය විදිහට ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරන්නේ. Shall I do it later? Shall I do it later? මම ඒක පස්සේ කරන්නද? මම ඒක පස්සේ කරන්නද? අවසාන උදාහරණේ පේනවා Shall she do it later? Shall she do it later? ඇය ඒක පස්සේ කරන්නද? ඇය ඒක පස්සේ කරන්නද? එහෙම අපි අහන්නේ නැහනේ. මම ඒක පස්සේ කරන්නද? අපි ඒක පස්සේ කරන්නද? ඔය විදිහට නෑන්නේ. ඉතින්
සැල් කියන පදයත් එක්ක අපි ගන්නෙ I එහෙම නැත්නම් V. මෙතනදිව මම අරන් තියෙන්නේ C කියන උදාහරණ එක වැඩි. නැවතත් මම අවසාන වශයෙන් කෙටියෙන් ඔයගලන්ට පැහැදිලි කරනවා අපි සැල් කියන උපකාරක ක්‍රියාපදයේ ගන්නේ යම් කිසි දෙයක් කරන්නම් එහෙම නැත්නම් නම් යනුවෙන් අනාගතය සම්බන්ධයෙන් කරන්න ඉන්න දෙයක් පිළිබඳව විස්තර කරද්දී. ඒ වගේම ශල් කියන උපකාරක ක්‍රියාපදය අපිට ගන්න පුළුවන් යම් කිසි දෙයක් කරන්නද යන්න ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරද්දී. සාමාන්‍යයෙන් will සහ shall කියන උපකාරක ක්‍රියාපද දෙක ඉංග්‍රීසියේදී එකක් ලෙස සැලකුවද ඒ දෙය භාවිතයේදී වෙනස් වෙනවා. ඒ දෙය තමයි මම ඔයගලන්ට මේ ආකාරයෙන් ගෙනාවේ.